29. Hari ini. කවුද මේ ඈ මම ආ ජාමින්ද මම ඒකෙන් හොඳට මතකයි හොඳයි හොඳයි මේටි මේටි ඉස්කෝලේ නෑ නේ ඈ ඉස්කෝලේ නෑ නේද ආ දිනා හොඳයි හොඳයි අපේ පැත්තේ නැහැ නේ මේ තියෙනවා හොඳයි හොඳයි ජාමින්ද මම मामा हाय टावे ये उधर पे मैं गा बिरा बिरा नहीं थी मगर ये पुलिस एंटी आकाल लगा था हाँ ये वाले आधे स्कूले पार्ट ये लो लस्सन गया ला में आके क्यों नहीं ना लस्सन है क्या ने एक नाइसला फोटो एक दम मे को ने ओने कम ने दिते हां इतो एक तो आई आरंभ है ने यो फोटो මේක නාර මම සම්පූර්ණ පැහැදිලි කරපු විස්තර ටික මේක ඒකේ විස්තර හුඟක් තියෙනවා මුල ඉඳලම මෙයාව දැක්ක දවස් ඉඳලා කරපු ටික එතකොට මේක තමයි වැදගත්ම මේක හොස්පිටල් එකේ අර ප්‍රොෆෙසර් පෑස්ති කරලා දුන්න එක තමයි මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක මෙහෙ එක්කෙනාද නැහැ මෙහෙ කෙනෙක් දුන්නේ නැහැ මොකද මෙයාව පරීක්ෂණ කරලා මොනවද මේකේ ජර්මන් එක ඔරිජිනල් එක ඒක ඉතින් जर्मन मेक ट्रांसलेट जर्मनी इंटरनेशनल पेशेंट मैनेजमेंट हॉस्पिटल इंटरनेशनल पेशेंट मैनेजमेंट एटिक करला अरे मुदल संबंध में कर डॉक्टर चतुरार्य एक दिदास ताहते दुने ने हॉस्पिटल प्रश्न මේක හොස්පිටල් එකේ නම සරි එහේ හොස්පිටල් එකේ නම යුනිවර්සිටි ක්ලිනික් මිනිස්ටර් කියන ගම මේ හොස්පිටල් එක මේක හොස්පිටල් එක මේකේ ડોක්ටර් එකක් තියෙනවා මට තාම එයාගෙන් අහන්න ඒ මොකද නැත්නම් ඒක හොඳ නැහැ හොඳ නැහැ අහන්න තු දාන්න හොඳ නැහැ යාට මෙයා තමයි ප්‍රධාන එක්කෙනා ප්‍රොෆෙසර් ડોක්ටර් හෙලනා මොමින්ද आप मे महत्या मेक मेकट कहमद
එන්ටර් උනේ එතකොට මේකේ ඉදිරි කටයුතු කොහොමද මේ සංවේදී කතාව? ඔව් මම 2017 Facebook කරහා ශ්‍රී ලංකා රූපවාහිනිය කිය වැඩසටහනක තමයි දැක්කේ. ඉතින් ඒක දැකලා ඊට පස්සේ මෙයාලගේ ටෙලිෆෝන් නම්බර් විස්තර හොයාගෙන ඒකදී මම මෙයාලගේ විස්තර දැනගත්තාම තමයි කිව්වේ මෙහෙම දොස්තරලා ලංකාවේ මේ ළමයාගේ ලෙඩේ හොයාගෙන නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මම මගේ නෝනයි එයා ජර්මන් ජාතිකෙක් කෙනෙක්. ඉතින් අපි ඉන්ටර්නෙට් එක හොයලා බලලා ජර්මන් හොස්පිටල් එකේ හොස්පිටල් එක හොයාගත්තා. ඉතින් ඒක හොයාගෙන මේ ළමයාගේ වීඩියෝ ටික අපි යවුවා. යවලා ඒ කියන්නේ දෙමාපියන්ගෙන් විස්තර සේරම අහගෙන ඒ විස්තර සේරමත් යවලා වීඩියෝ එකත් යවුවාම ජර්මන් හොස්පිටල් එකෙන් කිව්වා පුළුවන් නම් මේ ළමයාව ගේන්න කියලා. ඉතින් පස්සේ අපි කිව්වා අපිට එහෙම එකපාරට ගේන්න බෑ. මොකද ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය වීසා ගන්න ඕනේ. ඒ වැඩ කටයුතු නිසා කියලා. ඉතින් ඊට පස්සේ අපි පුළුවන් විදියට මේ ළමයාගේ මොනවාද රුධිර සාම්පල් ඒවා ශ්‍රී ලංකාවේ හොස්පිටල් එකක් හරහා ජර්මන් හොස්පිටල් එකට යවුවා. ඒ වගේම තව අම්මගේ තාත්තගේ රුධිර සාම්පලත් ඒවා යවුවා. මම ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේවා අරගෙන ගියා. ඉතින් එහෙම කරලා ඊට පස්සේ වෛද්‍යවරු මේ ළමයාගේ විස්තර සේරම කියන්නේ ඒ වලින් පරීක්ෂණ කරලා දැනට කියන්නේ ඒක තාම හොයාගත්තේ නැති ලෙඩක් කියලා. ඉතින් ඒ නිසා මට හරියටම ඇත්තටම කියන්න බෑ. මොකද මම වෛද්‍යතුමෙක් නොවන නිසා. ඉතින් අපි හිතනවා සමහර විට මේකේ තාම හොයාගත්තේ නැති ලෙඩක්ද දන්නේ නැහැ කියන එක තමයි අපි හිතන්නේ. ඉතින් කොහොම හරි අපිට අවශ්‍යතාවය තිබෙන්නේ තිල්හරව මේ කියන්නේ මේ රෝගය මොකක්ද කියලා හොයාගෙන ඒකට බෙහෙත් කරන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන් දේ කරලා ඒ ළමයාටයි පවුලේ සියලු දෙනාටම ඒක මානසිකවත් කායිකවත් සුවයක් ලබා දෙන්න තමයි ඒක පළවෙනි අපේ අරමුණ. ඊට පස්සේ අපි හිතුවා දැන් මේක හොයාගන්න සමහර විට හොයාගෙන නැති ලෙඩක් වගේ නම් ඒක අපේ රටටත් අවංකවම හොඳයි. මොකද ඒ වගේ ලෙඩක් හොයාගත්තොත් එතකොට ඉස්සරහට ශ්‍රී ලංකාවේ ඒ වගේ ළමෙක් ඉපදුණු ඒ ළමයාට මේ ළමයා වගේ අවුරුදු 8ක් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ළමයාට ඉපදිච්ච දවස්වල ඉඳලම ප්‍රතිකාර කිරීම සඳහා ජර්මන් හොස්පිටල් එක සම්බන්ධ කරගෙන අපේ රටේ වෛද්‍යවරුන්ටත් ඒ සහයෝගය අරගෙන ඒ වැඩට කටයුතු කරන්න පුළුවන් කියන එක තමයි අපිට දෙවෙනිට ආපු අදහස. ඉතින් ඒ නිසා අපි කැමැති ඇත්තටම එක හිතින් අපි මේ ළමයාට උදව් කරලා ඒ කියන්නේ මට තියෙන මේ මම ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මේ ළමයාව සහ මවව ශ්‍රී ලංකාවේ සිට ජර්මන් බලා රැගෙන ගොස් හොස්පිටල් එකේ සති දෙක කාලයකට පරීක්ෂණ සඳහා පමණක් පළවෙනි අදියර වශයෙන් ගෙන ගොස් ඊට පස්සේ නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් බාර දීලා මම නැවත ස්විට්සර්ලන්ඩ් බලා පිටත් වීම තමයි මගේ අරමුණ. ඉතින් වෛද්‍යවරු කියන විදිහට පළවෙනි අදියර විදිහට පරීක්ෂණය කරමු. ඊට පස්සේ ශ්‍රී ලංකාව කරා යවලා බලනවා මොකද්ද ශ්‍රී ලංකාව තුල කරන්න පුළුවන් මේ ළමයාට කියලා. එහෙම නැති දෙයක් තියෙනවා නම් නැවත වරක් ජර්මන් හොස්පිටල් එකට ගෙනල්ලා දෙවැනි අදියර වශයෙන් එයාලට එහෙම කරන්න පුළුවන් දේ කරන්න බලාපොරොත්තු වෙන තමා සිටින්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒකේ ප්‍රධාන වෛද්‍යතුමා ඒ වෛද්‍යතුමා තමයි අවංකවම එයාගේ එක හිතින් හැම දෙයක්ම කරන්න මේ කැප වුණේ කැමති වුණේ. ඒ වගේම තව වෛද්‍යතුමියන් දෙදෙනෙක් ඉන්නවා. එතුමියන්ුත් මේකට සැහැණ සහභාගියක් දෙනවා. ඉතින් මමයි මගේ බිරිඳයි අපි දෙන්න කැමති. බිරිඳගේ නමත් ඔහොම සඳහන් කළා. බිරිඳගේ නම බියංකා රෆායලා. එතුමිය ඉන්නේ රට අපි දැනට පදිංචිලා ඉන්නේ ස්විට්සර්ලන්. ස්විට්සර්ලන්ඩ් ඉඳලා තමයි මේ ජර්මනියට ගිහිල්ලා මේ වැඩේ. ඔව් මම ස්විට්සර්ලන්ඩ් වල සිට ශ්‍රී ලංකාවට ආවා ශ්‍රී ලංකාවේ රජයේ අවසරය මත. එතකොට මම මේ දෙන්නව අරගෙන යන්න බලාපොරොත්තු තියෙන්නේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆුර්ට් නගරයට ගුවන්තොටුපළට. එතකොට මාගේ බිරිඳ ස්විට්සර්ලන්ඩ් සිට ෆ්‍රැන්ක්ෆුර්ට් බලා පැමිණ අප අරගෙන අපි පිටත් වෙනවා ජර්මනියේ මියුන්ස්ටර් කියන හොස්පිටල් එකට. ඒ හොස්පිටල් එකට ගිහිල්ලා මේ දෙන්නා ඒ හොස්පිටල් එකේ නවාතැන් පහසුකම් සලසලා දීලා අපේ විදිහට අපි මේ පෞද්ගලිකව අපි නවාතැන් පහසුකම් සලසගෙන සති දෙකක් ඉඳගෙන මේ වැඩ කටයුතු ඉවර කරගෙන නැවත මම ෆ්‍රැන්ක්ෆුර්ට් හරහා ශ්‍රී ලංකාවට මේ දෙදෙනාව රැගෙන එනවා. මගේ බිරිඳ යනවා ස්විට්සර්ලන්ඩ් බරා. අයත් මේ සඳහා මේ සියලු දේ සාර්ථකව හරි ගියාම සති දෙක නිවාඩුවක් අරගෙන තමයි අයත් පැමිණෙන්නේ ජර්මනියට. ඉතින් ඒ සියලු දේවල් සාර්ථක කරගෙන අපි නැවත මේ දෙන්නවල ශ්‍රී ලංකාවට බාර දීලා හොඳ පණිවිඩයක් ඇතිව ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රී ලාංකිකයන්ටම හොඳ පණිවිඩයක් රැගෙන එන්න බලාපොරොත්තු වෙන තමා සිටින්නේ. මට ඔබතුමාගේ නම සඳහන් කළොත්? මම චාමින්ද ෆර්නාන්ඩෝ. කොහෙද ගම්පලත්? මීගමු එත්තු කාලා. ඇත්තටම මේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබතුමා කියනකොටත් මගේ ඇස් දෙකෙන් කඳුළු වෙනවා. රිපෝටර් කෙනෙක් හැටියට
ශ්‍රී ලංකාවේ කැටිට මේ ක්‍රමවේදයේ පිළිබඳ ඇත්තම මොකද හිතෙන්නේ ඔයා ගත්ත උත්සාහය ගැන සහ ඔබතුමිය ඔබතුමාගේ නෝන ගන්න උත්සාහය ගැන බිරිඳ අපි දෙන්න මේ වීඩියෝ එක දකිද්දී ඇත්තට මගේ මට මතක් වුණේ මගේ සහෝදරියගේ දෙවෙනි පුතා එයා මේ වයසමයි එතකොට අපි දකිද්දී අවුරුදු 5යි අවුරුදු 3කට උඩදී මේ වීඩියෝ එක දැක්කේ ඒ වෙලාවේ මගේ ඔළුවට වැටුනේ මේක මගේ අක්කගේ පුතාට වුණා නම් මං කරන්න දෙය තමයි මේ දැන් කරන්නේ ජනමාධ්‍යවේදී කැලිට කාංචන මේක හෙලිදරව් කිරීම ගැන මොකද හිතෙන්නේ? ඒක තමයි අපිට වටින්නේ ශ්‍රී ලංකාවේ අවංකවම වටින දෙයක් තමයි මේ වගේ මාධ්‍යවේදී ඇත්තටම කාංචන ආරිදාස කියන්නේ මම පෞද්ගලිකව දන්නේ නෑ අද තමයි මම දැක්කේ. ඉතින් නමුත් මම වීඩියෝ දැකලා තියෙනවා බලලා තියෙනවා. හැබැයි එතුමා මේක කරේ නැත්තම් අපිට මේ වගේ දෙයකට අත ගහන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මාධ්‍යවේදී ඇත්තටම අවංකවම අගය කළ යුතුයි. මොකද මේ මහත් සේවාවක් කරන මාධ්‍යවේදී විදිහට කාංචන ආරිදාසව මම අගය කරනවා. ඒ වගේම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ දේ අපිට දෙපාරකට එතුමාගේ වීඩියෝ එකක් මම දැක්ක මේ ළමයාගේ ස්වර්ණවාහිනී හරහා. ඉතින් ඒ නිසා මම ඇත්තටම සතුටු වෙනවා මේ දවසේ මේ සැරේ මේ මෙතුමා ඇවිල්ලා ඒ කාර්ය කරලා දෙනවට අවංකවම එක හිතින් ස්තුතිවන්ත වෙනවා. මේ සඳහා යන මුදල් හදල් කොහොමද හොයාගන්නේ? ඔව් ඒක තමයි අපිට තියෙන ප්‍රධානම බාධාව දැනට. ඒ මොකද අපි මම සහ මගේ බිරිඳ අපේ පවුලේ සියලු දෙනා එකතු වෙලා මෙතෙක් මුදල් දරුවා. ඉතින් ඒ මුදල් දරුවා කියන්නේ මේ කට්ටියගේ මේ රුධිර සාම්පල් සේරම රැගෙන ගොස් ඒ අවශ්‍ය කරන දේවල් කරලා උදාහරණයකට අපි ස්විට්සර්ලන්ඩ් සිට කිලෝමීටර් 750 800ක් විතර දුර එතකොට අපි හොස්පිටල් එකට ගිහිල්ලා කතා කරන් ගියාම අපිට එක දවසකින් එන්න බෑ. ඉතින් ඒ වගේ උපරිමයෙන්ම අපිට පුළුවන් දේවල් අපි කරලා තියෙනවා. ඉතින් නමුත් දැන් වෛද්‍යවරු කියන විදිහටත් අපි මෙයාලව ශ්‍රී ලංකාවේ සිට රැගෙන යන්න අවශ්‍ය කරන මුදල් රක්ෂණ මේ පහසු මේ රක්ෂණ ආවරණ එතකොට ගුවන් ටිකට්පත් ඉඳුම් හිටුම් කෑම බීම ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම අපි සැලස්මක් විදිහට අරගෙන තියෙනවා. ඒ වගේම ජර්මනියේ රෝහලට රුපියල් 115ක පමණ ඒ කියන්නේ යුරෝ 7000ක් යුරෝ 7000ක මුදලක් ගෙවීමටත් තිබෙනවා. ඉතින් ඒ සියලු දේ අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා අපි හිතනවා රුපියල් 140ක් වැනි මුදලක් ඒක විශාල මුදලක්. නමුත් අපිට තනියෙන් ඒක දරන්නටත් බෑ. ඒ නිසා තමයි අපි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ අපිට මුදල් වලින්ම නෙමෙයි ශ්‍රී ලංකාවේ සිටින සහ පිට රටවල් වල සිටින කැමැතිම කෙනෙකුට මේ 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 කොවිඩ් වසංගතයේ දරුණුම බලපාලා තියෙන මුළු ලෝකෙටම. ඉතින් ඒ නමුත් අපි ඉල්ලා සිටිනවා පුළුවන් කෙනෙක් පුළුවන් විදිහට මුදල් වලින් විතරක් නෙමෙයි උදාහරණයකට ටිකට් පත අරන් දෙන්න පුළුවන් රක්ෂණය දාලා දෙන්න පුළුවන් ඒ වගේ ඇඳුම් පැළඳුම් මොනම යම් මේ විදිහකට සම්බන්ධ වෙලා මේ දෙදෙනාට ඒ සහයෝගය දෙනවා නම් ඇත්තටම මේ පින්කමට දායකත්ව වෙන්නේ කියලා මට දායකත්වයක් දෙනවා නම් ඇත්තටම සතුටුයි. කොහොමද ඒක දායකත්ව වෙනවා නම් වෙන්නේ? මම Facebook එකේ පළ කරා මේ දැන්වීමක්. ඒ දැන්වීමේ සියලුම විස්තර ටික මම දාලා තියෙනවා. මොකද මේ මවගේ රූපා සීමති වනසිංහ මේ මවගේ තිබෙන ගිනුම් පතක් විතරයි එකම එක ගිනුම් පතක් තිබෙනවා. ඒ ගිනුම් පතර විතරක් මුදල් බැර කරන මෙන් මම ඉල්ලා සිටියා එම ලිපියේ. ඉතින් ඒ වගේ එම ලිපියේ මම හිතනවා ඉස්සරහටත් ඒක මාධ්‍ය හරහා ඉදිරිපත් කරන්න පුළුවන් වේවි කියලා. මොකද එම මවගේ තිබෙන බැංකු ගිනුමට පමණක් මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔතන ඉඳන් නැත්තම් හොරු ඉන්නයි කියන්නේ. ඔව්. මොකද ශ්‍රී ලංකාව විතරයි පිට රටක කිසිම තැනක මේ හුඟක් කට්ටිය යුරෝපයේ සිටින අය කියලා තිබුණා යුරෝපයට මුදල් දෙන එක අපිට ලේසියි කියලා. නමුත් අපි ඒක මේ බාර ගන්නෙ නැහැ. මොකද මේක වෙන්න ඕනේ මේ මවගේ හරහා විතරමයි. මොකද මේකේ අතරමැදියෝ කිසිම දිනක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිට මේක අවශ්‍ය විදිහට පැහැදිලිව අවංකවම කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙම තමයි මගේ බලාපොරොත්තුව. මගේ සහ මගේ බිරිඳගේ බලාපොරොත්තුව. මොකද හිතෙන්නේ අද දවසේ හිතට? ගොඩාක් සතුටුයි ඒ ගැන. යා අයියා කරපු දවල් තින් මට හිතෙනවා මේ මගේ ළමයා හොඳ කරගන්න පුළුවන් මේ කියලා. එදා හැඬු කඳුලෙන් හිටපේක අද වෙනකොට එන මේ ක්‍රමවේදියත් එක්ක මේ මොකද හිතෙන්නේ? පවුල ගැන, ඔයා ගැන, දරුවා ගැන, මහත්තුරු ගැන, කවදාවත් නොදකපු නෝන මහත්තුරු ගැන, මිනිස්සු ගැන. එදානම් ගොඩාක් දුකින් හිටියේ. අද නම් ඉතින් සතුටුයි මේ වගේ දෙයක් ඉතින් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. කියන්නේ හීනකින්වත් හිතුවේ නැද්ද? හීනකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ දේ කරගන්න පුළුවන් වුණොත් ඉතින් ගොඩාක් හොඳයි. දැන් නම් ඉතින්
ඉස්සර නම් ගොඩ තියෙන දුකෙන් හිටියේ දැන් නම් ටිකක් තින් දුකක් කියලා නැහැ ඉතින් දැන් සතුටින් ඉන්නව අර කරගන්න පුළුවන් වෙයිම කියලා තමයි හිතාගෙන බලාපොරොත්තුවක් තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා තාත්තා මොකද හිතෙන්නේ මට ගොඩක් සතුටයි ඉතින් මම ගොඩක් මට කියන්න බෑ මේක කරගන්න තිබ්බෝ ලොකු පිනක් ඉතින් නේ දැන් පින දොරකඩටම ආපු ආවිල්ලා තියෙනවා නේද? ඇවිල්ලා තියෙනවා ඇත්තටම සතුටුයි සන්තෝසයි. දැන් සෑහෙන කාලයක් නේ මේ මාත්‍යා වුණත් උදව් කරන්නේ. ඒ දැක්ක දවසේ ඉඳලා ඒ වීඩියෝ එක දැක්ක දවසේ ඉඳලා සෑහෙන මේ වෙනුවෙන් සෑහෙන අප කැපීමක් වෙලා උදව් කරනවා. මේ වෙනකන් තාම රටේ ඉඳලා ඇවිල්ලා නේ ඉඳලාගෙන. බලන්න. අපේ මිනිස්සුෙක්වත් උහම කරන්නේ නැහැ නේ. තමන්ගේ සහෝදරයෙක් ඥාතියෙක්වත් මෙහෙම වෙන්න කරනවද? නෑ ඇත්තටම නෑ. स्तुति චාමින්ද මාමට ඒකනේ ෂොක් නේ චාමින්ද මාමට නැන්දට අය දොස්තර මාමලාට නේ ඈ ඔයා හොඳ වෙයි කියලා විශ්වාසයක් තියනවා නේ ඔව් ඒකනේ එහෙනම් අපිත් සුබ ප්‍රාර්ථනා කරනවා හොඳ වෙන්න කියලා ඈ නැන්දටත් කෝල් එකක් අරන් කතා කරා බොහොම ස්තුතියි ඔබතුමිය කරපු උදව්වට වෙල්කම් වෙල්කම් මික සාමාන්‍ය දෙයක් නේ උදව් කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි ගොඩාක් සතුටු වෙනවා බොහොම ස්තුතියි thank you නමුත් මේක සාමාන්‍ය දෙයක් නේ ඒ කියන්නේ මේක මානසික උදව් කරන එක අපි මේක කරන්නේ ඔව් ඒ වුණාට මේ අපේ ලංකාවේ ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි ලොකු අසාමාන්‍ය දෙයක් මේකද මේ වගේ දේවල් වෙනව හරි අඩුයි ඔව් අපිත් වේලස්සෙන් හිතුවා අපි පොඩි මිනිස්සු අපි මොනවාද කරන්න පුළුවන් නමුත් මේ දොස්තරගේ හොඳ හින්දා මේ ඔක්කොම තිලහාරටත් ඔතන හොඳට හොඳ වෙනවා. ඔව්. ඒ කියන්නේ අපි හරි දොස්තර එක්කෙනෙක් හම්බුණා. මේක අපි මේක ලොකු ලක් එකක්. අපිට ගොඩක් සතුටුයි ඊට වැඩිය සතුටුයි මට ඔයාව සිංහලෙන් කතා කරන එක දැකලා. ඔව් නමුත් මේ නම චුට්ටක් excited හින්දා මේක ඇච්චර හොඳට ඉන්නේ නෑ. නෑ නෑ ඒ වැඩිත් එක්ක අපිටත් ඔහොම කතා කරන්න බෑ. හිත හිම පාන් පාන් කර කැමරින් ඔන් කරන්න ඕනේ හයයිද හයයි හයයි එහේ ඔමින්ද කො හයයිද හයයි මේ අද ඔකත් හිම වැටෙන පේනද ඔක්කොම සුප් පාටයි ඔම්මේ මේ හිම වැටලා නේ එනද දිහාර ඔව් दिल्ली हिम टिका कन्न बोन दी लेवा
හරි දැන් එතන එලි ඉන්න බැරි වෙති නේ ස්තුතියි කොහමද කොහමද වඩින් ඉන්නවා ස්තුතියි කියන්නේ දෙන්නේ පාන්දර ගොඩක් ස්තුති කරපු උදව්වට ආ ඔව් ඒක නෝමලි ඔව් අපිත් හරි සතුටුයි දැන් මේ කට්ටි ආවා දැන් මේ වැඩ වෙනවා ඔව් සාමින්දා යේ විනෙම් ඇවිල්ලා බලන්නකෝ පව්